ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරු වනිද්‍රිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය චීනය සහ ඉන්දියාව අතර ආන්දෝලනයකට ලක් වී ඇති චීන නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසරය විසි වසරකට පසු වෙළඳ ශේෂයේ අතිරික්තයක් ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙයි ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණික වෘත්තියට පෙළඹීම 30%කින් ඉහළට ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට සර්ව පාක්ෂික ආණ්ඩුවක් මගින් රටේ දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් සෙවීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා ඒ මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැඩපුදා ගැනීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණ දළදා සමිඳුන් වැඩපුදා ආශිර්වාද ලබා ගත්තා. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට ප්‍රකාශ කළේ සර්වපාක්ෂික ආණ්ඩුවකින් රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන බවත් අධිකරණයට වර්තමාන රජයේ කිසිදු ආකාරයකින් බලපෑමක් නොකරන බවයි. රටේ නීති හා සාමය රට පවත්වාගෙන යාමට අවශ්‍යයි. නීතිය පැනලා ත්‍රස්තවාදී ක්‍රියාවල් කිරීම පමණයි නවත්තලා තිබෙන්නේ. වෙන කිසිම කෙනෙක්ට තර්ජනයක් අපි ඇති කරලත් නැහැ. ඕනම කෙනෙක්ට අධිකරණයට යන්න පුළුවන් මේ රජයේ තරම් යම් යම් තීරණ දෙනකොට අධිකරණයට හිස නැම්මුවා අමතක කරන්න එපා අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරන ඕනෑම පුරවැසියෙක්ට අධිකරණයට යාමටත් සංවිධානවලට යන්නත් අහිතිය තියෙනවා සර්වපාක්ෂික රජයක් සම්බන්ධව බොහෝ විට මේ අදහස් ප්‍රකාශ වෙන්නේ ඒ සම්බන්ධයෙන් සීලු පක්ෂවලට මේ වෙනිට ආරාධනා කරලා තිනවා ඔබතුමාලගේ රජය සමග එක්ව කටයුතු කරන්න කියලා සාකච්ඡා කිරීමට ඒ පක්ෂවලට ආරාධනයක් මේ වෙන විට ජනාධිපතිතුමා යැවීමට කටයුතු කරමින් සිටිනවා තුන්වෙනිදා පාර්ලිමේන්තුව විවුර්ත කරන සැසිවාරයේද යලිත් මේ අතර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මල්වතු අස්කිරි මහනාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍යවරයා මල්වතු මහවිහාරයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා අස්කිරි මහවිහාරයට පැමිණියේ. එහිදී අතිපූජ්‍ය වරකාගොඩ ඥානරත්න හිමියන් බැහැදැක අග්‍රාමාත්‍යවරයා ආශිර්වාද ලබා ගත්තා. හිටපු අමාත්‍ය නිර්මාල් සිරිපාලද සිල්වාගේ ඉල්ලීමක් මත පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත බහර දී තිබෙනවා. මේ අතර හිටපු අමාත්‍යවරයාට එරෙහිව ඊයේ දින අල්ලස්හෝ දූෂණ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලු බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යන්හි පළ කර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කළ ඉල්ලීමට අනුව පත්කළ ත්‍රිපුත්කල පරීක්ෂණ කමිටුවේ වාර්තාව ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායකට බහර දී තිබෙනවා. පරීක්ෂණ කමිටුවේ සභාපතිනි විශ්‍රාමලත් මහතිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන කමිටු වාර්තාව ජනාධිපති ලේකම්වරයා වෙත බහර දී තිබුණා. මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ එස්.එම්.ජී.කේ. පෙරේරා යන අය මෙම අවස්ථාවට එක්වුණා. මෙම ත්‍රිපුත්කල පරීක්ෂණ කමිටුව පසුගිය ජූලි 22 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත් කරනු ලැබුවා. මේ අතර හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ජපානයේ තයිසේ සමාගමෙන් රුපියල් මිලියන 201 අල්ලසක් ඉල්ලා ඇති බවට වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශ ක් පැවැත්විය යුතු බවට පවසමින් එස්.එම්. නිෂාර් මෞලානා නැමැති පුත්කලයා අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. වර්තමානයේ රට තුළ කිසිදු නීතියක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවන තැනට පැමිණ ඇති බව කොළඹ අග්‍රාධිගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. බොහෝ අවිනීතික ක්‍රියාපිටු පස සිටින්නේ බලවතුන් බවද උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ මෝදර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වමින් මෝදර ශුද්ධෝ ජාකොබ් මුනිදුන්ගේ දේවස්ථානයේ 105 වන ජුබිලි සංවත්සර මංගල්‍යය පැවැත්වුණා. ඒ කොළඹ අග්‍රාධිගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්
කිසිම ප්‍රතිපත්තියක් නැති කිසිම නීතියක් නැති සමාජයක් අද අපේ රටේ බිහි වෙලා තියෙනවා. ජනවාරි මාසයේ 11 වෙනිදා සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බොරැල්ලේ බෝම්බයක් කවුරු හරි ඇවිල්ලා තිබ්බා. ඒ බෝම්බේ තිබ්බේ බලවත්තු දුප්පත් මිනිස්සු නෙවෙයි, සංක්‍රිස්තියන් නෙවෙයි, පල්ලි අතු ගාපු මිනිස්සයා නෙවෙයි, පල්ලියට ඔරසං කියන්න ආපු එක්කෙනා නෙවෙයි. ඒක තිබ්බේ එදා හිටපු රජේ බලගත්තු. ඒගොල්ලෝ ගැන කිසිම පරීක්ෂණයක් නැහැ. අද වෙනතුරුත් ඒක සම්පූර්ණයෙන්ම කාපට් එක යට. අප්‍රේල් මාසේ 21 වෙනිදා මේ වගේ දේව මෙහෙයක් වෙලාවේදී බෝම්බ පුපුරවලා කටුව පිටියේ කොච්චි කඩේ හෝටල් වල මිනිස්සු 269 දෙනෙක්ගේ ජීවිත නැති කරලා දැම්මා. මුර්ගයන් වගේ පුපුරවලා දැම්මා කෑලි කෑලි වලට. අද වෙනතුරු ඒකේ යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. මේ බලවන්තයන්ගේ බලවත්කම ඔන්න ඕකයි. අපි ලෝකයා ඉදිරියේ ලැජ්ජ වෙන්නට ඕනේ. රටේ නීතියක් නැහැ, නීතියට ඉඩක් නැහැ. රටේ තියෙන්නේ අවනීතිය. මේකට වැරදිකාරයෝ කියලා හඳුන්වලා දීලා තියෙන අයට විරුද්ධව නඩු දාන්න. අපේ රටේ නීතිය ඒ කිසි දෙයක් කරේ නැහැ. අද වෙනතුරු ඔවුන් නිදහසේ ජීවත් වෙනවා. ඔවුන් දේශපාලනව කටයුතු වල යෙදෙනවා. ඔවුන් ඔවුන්ගේ පොලිසියේ තනතුරු දරනවා. තාමත් ඒ උදවිය නීතියක් කියලා එකක් නැහැ අද රටේ. මෙවන විට ඉන්දියාව සහ චීනය අතර සීතල යුද්ධයක සේයාවක් පෙනෙන්නට තිබෙනවා. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීන නෞකාවක් මේ අර්බුදකාරී තත්ත්වයට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉන්දිය රජය ඇතුළු දේශපාලඥයින් විසින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත චීන නෞකාව සම්බන්ධයෙන් මෙවන විට දැඩි ප්‍රකාශයන් නිකුත් කර අවසන්. චීනයද ඊට නොදෙවිනි ප්‍රතිචාරයන් දක්වා තිබෙනවා. මේ අතර මතභේදයට තුඩු ඇති චීනයේ සිට පැමිණෙන නෞකාවට මෙරටට ඇතුළු වීමට අවසර ලබා දුන් බව ආරක්ෂක අමාත්‍යංශයේ අප කළ විමසීමකදී පැවසුවා. ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ආර්ථික මර්මස්ථානයකයි. රට වටකර ඇති ඉන්දියන් සාගරය රට අභ්‍යන්තරයේ පවතින භූදර්ශනය ඇතුළු කරුණු කාරණා නිසා අනෙකුත් රටවලට වඩා ශ්‍රී ලංකාව කැපී පෙනෙනවා. මෙවැනි සුවිශේෂී ලක්ෂණ නිසා විවිධ රටවලට සංක්‍රමණය කරන විවිධ යාත්‍රා අපේ රටේ වරායන් වලට පැමිණ සිය අවශ්‍යතා ඉටුකර නැවත සිය නෞක ගමන් ආරම්භ කරනවා. එලෙස චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන යුවන් වෑන් ෆයිව් නම් නෞකාව ගැන මේ දිනවල විදෙස් මාධ්‍යත් සිය අවධානය යොමු කර ඇති ආකාරයක් දක්නට ලැබුණා. මෙලෙස මතභේදයට තුඩුදී ඇති චීනයට අයත් යුවන් වෑන් ෆයිව් නම් නෞකාව හම්බන්තොට වරායට ළඟාවීමට මෙරට ආරක්ෂක අමාත්‍යංශයෙන් අවසර ඉල්ලා ඇති බව ඉන්දිය මාධ්‍ය පසුගියදා වාර්තා කර තිබුණා. මෙම නෞකාව අගෝස්තු 11 වන දින සිට සතියක කාලයක් හම්බන්තොට වරායේ නැංගුරම්ලා තැබීමටයි එලෙස අවසර ඉල්ලා තිබුණේ. ඒ ඉන්ධන ඇතුළු තවත් අවශ්‍යතා කිහිපයක් ඉටු කර ගැනීම සඳහායි. මෙම චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන ඉන්දියාව දැඩි අවධානයෙන් පසුවන බවත් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා. මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව වාචික ලෙස ශ්‍රී ලංකාවට සිය විරෝධය පළ කර ඇති අතර එරට රජයේ මෙන්ම විපක්ෂයේද දේශපාලඥයින් චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම ගැන දැඩි ප්‍රකාශයන් සිදු කර තිබුණා. ඉන්දිය විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකවරයාද මේ සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කර ඇති අතර ඉන්දියාවේ ස්වාධීනත්වයට ගැටලුවක් වන ආකාරයට වන කටයුතු වලට ඉඩක් නැති බවයි ඔහු පවසා තිබුණේ. මේ සම්බන්ධයෙන් චීනයද ඉන්දියාවට ප්‍රතිචාර දක්වා තිබුණා. චීනය පවසන්නේ සිය නාවික කටයුතු සහ පර්යේෂණ සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන් මැදිහත් විය යුතු නැති බවයි. යුවන් වෑන් ෆයිව් නම් නෞකාව අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා පර්යේෂණ නෞකාවක් බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙම නෞකාවට හම්බන්තොට වරායට ඇතුළු වීමට අවසර දෙන්නේද යන්න සම්බන්ධයෙන් අප ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් විමසීමක් සිදු කළා. එහිදී ඔහු පැවසුවේ මෙම නෞකාවට අගෝස්තු 11 වනදාට මෙරටට පැමිණීමට අවසර ලබා දී ඇති බවයි. මේ අතර මෙම නෞකාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා. ඔවුන් පවසන්නේ චීන යාත්‍රාවේ ගැටලුව නැවතත් ඉන්දිය සාගර කලාපය තුළ නොසන්සුන් තත්ත්වයක් මතු කර ඇති බවයි. බාහිර රටවල් අතර බල අරගලවලදී ශ්‍රී ලංකාව කිසිදු පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු නැති බවද දෙමළ ජාතික සංධානය සිය ට්විටර් පණිවිඩයෙන් දන්වා තිබුණා. වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජයගැනීම සඳහා සියලුම පාර්ශ්වකරුවන්ගේ සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව නැවත අවධාරණය කර තිබෙනවා.
වත්මන් ආර්ථික තත්ත්වයේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව ප්‍රකාශ කර තිබුණා. මේ අතර 20 වසරකට පසුව මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙනවා. රට තුල පවතින වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සිය නිවේදනයේ හරහා මහ බැංකුව පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික දුෂ්කරතා සහ පීඩාවන් ජය ගැනීමට සියලුම පාර්ශ්වකරුවන්ගේ සැලකිය යුතු සහ සාමූහික උත්සාහයක් අවශ්‍ය බවයි මහ බැංකුව නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගැනීම කිහිපයක්. බැංකු පද්ධතිය තුල ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාව සහතික කිරීම සඳහා අපනයන ඉපයීම් රුපියල් වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාව පැනවීමට මහ බැංකුවට සිදුවිය. තවද විදේශ විනිමය පිටතට ගලා යාම අධෛර්යමත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව ඇතම් ආනයන සහ ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආර්ථික අවශ්‍යතා හඳුන්වා දීම මෙන්ම අවිධිමත් විදේශ විනිමය වෙළඳපළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලා එම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත. දැනට පවතින රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන ලෙස බලපත්‍රලාභී බැංකු සහ වෙළඳ ප්‍රජාව වෙතින් ඉල්ලා සිටිනවා. අතිශය අභියෝගාත්මක තත්ත්වයක් යටතේ ආර්ථිකයේ සියලුම පාර්ශ්වකරුවන්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය සහ මහ බැංකුව දරන ප්‍රයත්නයට දායක වන ලෙසද ඉල්ලා සිටී. ජාතිය ඉක්මනින් යථාතත්වයට පත්වීමට සහ මෙම අර්බුදයෙන් ශක්තිමත්ව නැගී සිටීම සඳහා හෘද සාක්ෂියට එකඟව වගකීමෙන් යුතුව කටයුතු කිරීමත් මෙම අවශ්‍ය මොහොතේදී නොපිරිහෙලා සහාය දැක්වීමත් සැමගේ යුතුකමයි. උපුටා ගැනීම අවසන්. මෙතර වසර 20කට පසුව මෙරට වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ 2002 වර්ෂයේ අගෝස්තු මාසයෙන් පසුව ප්‍රථම වරට වෙළඳ භාණ්ඩ ශේෂය ජුනි මාසයේදී අතිරික්තයක් පෙන්නුම් කරන බවයි. ජුනි මාසය තුල අපනයන ආදායම ඉහළ යාමත් ආනයන වියදම පහත වැටීමත් හේතුවෙන් වෙළඳ ශේෂය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. ඉන්ධන හිඟය සහ ප්‍රවාහන දුෂ්කරතා තිබියදී මේ වසරේ ජුනි මාසයේ අඛණ්ඩව අපනයන වැඩිවීමක් වාර්තා කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මෙතර මෙරට චීන තානාපති චී ෂෙන්ග් හොන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් පැවැත්වුණා. එහිදී චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ චීනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොටස්කරුවෙකු බැවින් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාවට සහාය දෙන බවයි. දැනට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයට චීනය ලබා දෙන සහාය මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඇගයීමට ලක් කර තිබෙනවා. දීර්ඝකාලීන විසඳුම් වශයෙන් අත්‍යවශ්‍ය ඍජු පෞද්ගලික ආයෝජන මෙන්ම කෘෂි කාර්මික පුනර්ජනනීය බලශක්ති ජල සම්පාදන ශේත්‍රවල ආයෝජන අපේක්ෂා කරන බවයි අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ. එමෙන්ම දැනට පසුබෑමට ලක්ව ඇති චීන සංචාරකයන් නැවත ශ්‍රී ලංකාවට එවීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා. මෙතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකර ගැනීමට තිබූ ගිවිසුම සැප්තැම්බර් දක්වා කල් දැමීමට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ ප්‍රකාශ කළා. ඊට හේතුව ලෙස ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ රට තුල පසුගිය කාල සීමාව තුල පැවති නොසන්සුන්කාරී තත්ත්වයයි. අද රට තියෙන්නේ ඇත්තටම කොතනද? දේශපාලකයින් මොන දේ කිව්වත් ඇත්තටම අපි ඉන්නේ හරිම අමාරු සහ භයානක තැනක. මිනිස්සු ජීවත් වෙන්න දැන් නොකරන දෙයක් නැති තරම්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොතරම් බරපතල තැනකද තියෙන්නේ කියලා ANI පුවත් සේවය වාර්තා කර තිබෙනවා. ඔවුන් පවසන්නේ දැඩි ආර්ථික ගැටලු නිසා ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගණිකා වෘත්තියට යොමු වීම 30%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. අද රට තියෙන්නේ කොතනද? ජනාධිපතිවරයා එකක් කියනවා. අගමැති මැති ඇමතිවරු මන්ත්‍රීවරු විපක්ෂය තව එක එක දේවල් කියනවා. දැන් මහ බැංකුව සහ ආර්ථික විශ්ලේෂකයින් තව තව දේවල් රට ගැන කියනවා. හැබැයි විදේශීය රටවල් සංවිධාන අපි ගැන හිතාගන්න බැරි දේවල් කියනවා. කවුරු කොහොම මොන දේවල් කිව්වත් අද රටේ ඇත්ත තත්ත්වය හරියටම දන්නේ රටේ ජීවත් වෙන මිනිස්සු. හැම කෙනාම තමන්ගේ වාසියට බලය ගන්න, බලය රැක ගන්න, අතමිට සරු කර ගන්න පට්ට පල්බොරු කියනවා. දැන් ගිහිල්ලා බලන්නකො පොලට නැත්තම් කඩේට එළවලුවක් ගන්න බෑ රුපියල් 3-400ක් නැතුව. කඩෙන් කෑම එකක් කන්න බෑ 4-500ක් නැතුව. මස් කෑල්ලක්, මාළු කෑල්ලක් අද පින්තූරකින් විතරයි අපිට බලන්න වෙලා තියෙන්නේ. පාන් ගෙඩියක් රුපියල් 200ට ගිහිල්ලා. පොල් ගෙඩියක් 100යි, පරිප්පු 600යි. මේ විදියට ඉහළ යන බඩු භාණ්ඩ ගැන ඕන තරම් ලිස්ට් අපිට දෙන්න පුළුවන්. කීයක් හරි හම්බ කරගෙන ජීවත් වෙන ලක්ෂ ගණනක් ජනතාව වගේම හරි හමන් රස්සාවක් නැතුව සහ මාසිකව ඉතා සුළු වේතනයක් දරන මිලියන 6කට අධික ජනතාවක් අද එක වේලක් කන්න බැරුව
පුතුම විදිහට දුක් විඳිනවා. ජාත්‍යන්තර වාර්තා විතරක් නෙමෙයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් ඊයේ ජාත්‍යන්තරයටම ගිහිල්ලා මේ ගැන කිව්වා. දැන් ඉතින් බඩු මිල ඉහළ ගියා කියලා නොකා ඉන්න පුළුවන්ද? මුලින්ම මිනිස්සු කලේ රටේ බඩු මිල වැඩි වෙනකොට බහණ්ඩ හිඟ වෙනකොට කළු කඩෙන් හරි අරගෙන කොච්චර වැඩි වුණත් කමක් නැහැ කියලා තමන්ගේ ඉතිරි කරගෙන හිටපු සල්ලි බැංකුවලින් ඇද ඇද ජීවිතේ ගැට ගහගත්තා. ඊට පස්සේ මොකද්ද කළේ? අතේ කනේ කරේ තියෙන දේවල් උකස් තියන්න පටන් ගත්තා. දැන් උකස් තියලත් ඉවරයි. උකස් තියන්න දෙයක් නැහැ. ඒ නිසා ගෙදර තියෙන බඩු මුට්ටු විකුණන්න පටන් ගත්තා. දැන් විකුණන්න දෙයක්වත් නැහැ. දැන් ඉතින් රටේ මිනිස්සු කන්නේ අඳින්නේ බෙහෙත් ගන්නෙ කොහොමද? දරුව බඩගින්නේ ගෙදර අඬනවා. අම්මට තාත්තට බිරිඳට බෙහෙත් ටිකක් අරන් දෙන්න විදිහක් නැහැ. දැන් ඉතින් මොකද කරන්නේ? ඉතිරි වෙලා තියෙන්නේ ඇස් ඉස්මස්ලේ විකුණන එක විතරයි. අපි දැන් මේ කියන්න යන දේවල් වාර්තා කරන එකත් සදාචාර විරෝධී කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒත් ඇත්ත දැක්කේ නැත්තම් අපි හැමදාම කරවලේ. මේ පාලකයෝ කරන බොරුවට අපි හැමදාම අහුවෙනවා. ඒ නිසා අපි ඇත්ත කතා කරමු. ඉන්දිය සුප්‍රසිද්ධ ANI පුවත් සේවයේ අපේ රටේ ආර්ථික අර්බුදය නිසා අපේ කාන්තාවන් පත් වෙලා තියෙන ඉතාම අවාසනාවන්ත තත්ත්වය ගැන අද වාර්තාවක් ඉදිරිපත් කළා. ANI උපුටා දක්වමින් අද ඉන්දියාවේ සියලු ප්‍රධාන මාධ්‍ය වගේම විදේශ මාධ්‍ය මේ තොරතුර ඉහළින් වාර්තා කළා. ලංකාවේ ආර්ථික අර්බුදයත් එක්ක කාන්තාවන් ගණිකා වෘත්තියට පෙළඹීම ඉතාම සීග්‍රෙන් ඉහළ ගිහිල්ලා කියලයි ඔවුන් පවසන්නේ. රැකියා අහිමිවීම, ආදායම අඩුවීම, ආහාර ඇතුළු මූලික අවශ්‍යතා අහිමිවීම නිසා දිනෙන් දින ලංකාවේ කාන්තාවන් වැඩි වශයෙන් ලිංගික වෙළඳාමට යොමු වන බව ANI සිදු කළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව ඔවුන් පවසනවා. ලංකාවේ ගණිකා ව්‍යාපාරය 30%කින් පසුගිය කාලය හා සංසන්දනය කිරීමේදී ඉහළ ගොස් ඇති බව ANI පුවත් සේවය ප්‍රකාශ කළා. මෙය පවුල් සංස්ථාව විනාශ වීමට ප්‍රබල හේතුවක් වී ඇති බවත් විවිධ ලෙඩ රෝග ව්‍යාප්ත වන්නටත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විනාශ වෙන්නටත් ප්‍රධාන හේතුවක් බවත් ඔවුන් පවසනවා. දැන් ඉතින් මේ වාර්තා දැක්කට පස්සේ අපේ පාලකයින් විවිධ හේතු කියයි. මේවා බොරු, එහෙම නෑ, අරකද මේකද විවිධ දේවල් කියයි. හැබැයි පොළොවට පය ගහලා බලන්න ඇත්ත තත්ත්වය. ඔයාලා ඉතින් සර්වපාක්ෂිකයි, අරපාක්ෂිකයි, මේ පාක්ෂිකයි, 19, 20, 21, අරකයි මේකයි කිය කිය කාලය මරනවා. හැබැයි මේ විදිහට ගියොත් නම් රටේ මිනිස්සුන්ගේ සාපේන් මහත්තයෝ ඔයාලට ගැලවෙන්න නම් බැහැ. ඇමරිකාවේ හිටපු කීර්තිමත් ජනාධිපතිවරයෙක් වන රොනල්ඩ් රේගන් එක් වරක මෙවැනි ප්‍රකාශයක් කළා. ලොව පළමු වෘත්තිය ගණිකා වෘත්තියයි, දෙවැන්න දේශපාලනයයි. ඒත් දේශපාලනය පළමු වෙන්න හා අතිශයින්ම සමාන බව මට හොඳින්ම වැටහුණා කියලා රොනල්ඩ් රේගන් ජනාධිපතිවරයා එහෙමයි කියලා තිබුණේ. දැන් ඉතින් අපේ ප්‍රශ්නය මොකද්ද? ප්‍රශ්නය අපේ කාන්තාවන් පළමු වෘත්තියට ඇද දැමූ අපේ දේශපාලචින් තවමත් සුර සැප විඳිමින් වැජබීමයි. බාණ්ඩ මිල තවමත් පවතින්නේ ජනතාවට දරා ගැනීමට නොහැකි තැනකයි. පාලන මිල මිල සීමා ඇතුළු කුමන නීති පනවනු ලැබුවද ඉහළ යන බාණ්ඩ මිල පාලනය කිරීමට හැකි වී නැහැ. දැන් ලංකා සහල් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර විදේශ සහල් ලැබියට වෙළඳුන් පෙළඹී තිබෙනවා. පවතින ඉන්ධන අර්බුදයත් සමග අත්‍යවශ්‍ය භාණ්ඩ රසකම මිල දැන් ඉහළ ගොස් අවසන්. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයේ සිටම මිල ඉහළ ගිහින් මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවලට ගැනම්කරුවන්ගේ පැමිණීමෙත් අඩුවක් පසුගිය දින කිහිපය පුරාම දක්නට ලැබුණා. මේ තඹුත්තේගම සතිපොළ භූමියයි. සතිපොළේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වෙනදාට වඩා යම්තාක් දුරකට අද පහළ ගොස් ඇති බව වාර්තා වුණා. නමුත් ඇතැම් වෙළඳුන් පවසන්නේ තවමත් භාණ්ඩ මිලේ කිසිදු වෙනසක් නැති බවයි. සල්ලිත් නැහැ, තෙල් ගා ගන්න විදියක් නැහැ මනුස්සන්ට. පොලිමේ ඉන්න ඕනේ, පොලිමේ දවස් ගණන් ඉන්න ඕනේ. ඒ ඉඳලා තෙල් ටික නැහැ අපහු යනවා. ඒවනේ තියෙන ප්‍රශ්න දැන්. මිනිසුන්ට ඉතින් කිසිම සහනයක් නැති එක තමයි දැන් තියෙන්නේ. පොඩ්ඩක් ඉතින් මිලේ වුණා පොඩි වෙනසක් තියෙනවා ඉතින්. අඩු වෙලා තියෙනවා පරිස්සම් ටිකක් තියෙන ටික. අඩු වෙලාද? පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. පිටුද මාත්‍යෝ හරි අමාරු ජීවත් වෙනවා. කියන්න දෙයක් නැහැ දැන් කාට කියන්නද අපි? කියන කිසිම කෙනෙක් අපි ගැන බලන්නේවත් නැහැ. හරි අසරණයි මිනිස්සු දවස කුඩි කරලා බොහොම අමාරුවෙන් ඉතින් කීයක් හරි හොයාගන්නේ. ඒකෙන් ඉතින් බඩුවක් කරන්න කන්න බෑ. තෙල් සස්තින් දදා මාළු ගණන් වැඩිව තිබ්බේ. දැන් තියක් අඩු වෙලා තියෙනවා. දැන් පොඩ පොඩ තෙල් එනවනේ. ඒක නිසා දැන් පොඩ්ඩක් ගණන් අඩුයි. දැන් බලන්න සාලෝ කිලෝ එක 800 තිබ්බ එක අද 600යි. හුරුලෝ බලන්න කිලෝ එක 1100 තිබ්බ එක කිලෝ එක 600යි. දැන් ඉස්සර වඩා හොඳයි.
මනුස්සයන්ට එන්න තෙල් නෑ මේ දවස්වල. ඔව්. තෙල් නෑ. ඉතින් වාහනයක් බයික් එකක්වත් නැතුව කොහොමද එන්නේ? පයින් තමයි උගත් ජනතාව එන්නේ දැන්. පොඩි ළමයාගේ පොඩි කලිසමේ ඉඳලා සියලු දේ ගණන් වැඩි වෙලා තියෙන්නේ. ඔක්කොම මිල අධිකයි. මේ අතර රජයෙන් ලබා දී ඇති පාලන මිලට සහල් අලෙවි කරගත නොහැකි බව වෙළඳුන් පවසනවා. මේ නිසා බොහෝ සහල් අලෙවිකරුවන් විදේශීය සහල් අලෙවියට නැඹුරු වී ඇති බවයි දක්නට ලැබුණේ. මගේ ගමන කිසිම හාල්වරයක් නැව ලංකහල්න. මට මිලට විකුණන්න බෑ. මොකද පාලන මිල දැන් මට මේ මෝල් හිමිව දෙන්නේ මිල වැඩි. වැඩිලු දැන් විකුණන්න බෑ. දඩේල පියන් ලක්ෂයයි. ඊට දොඳයි හාල් නැහැ කියලා අපි ඉන්දෙන් හාල් විකුණන. ඒක අපි හොඳ අලෙවි තියෙනවා. අපි ඉන්දෙන් හාල් දෙන්නේ අද 190යි කැකුළු. නාඩු දෙන්නේ 200යි. උණි සම්බ දෙන්නේ 200යි. අද හාල් ලෝඩ් එකක් එනවා. ඒ හාල් ලෝඩ් එකට හිටන දෙන්න පුළුවන් 195 200 දෙන්න පුළුවන්. පාලන මිලට හාල් නැහැ අයියා. පාලන මිලට අපිටවත් ගන්න බෑ හාල්. පාලන මිලට වැඩි විකුණන්න බෑනේ අපිට. පාලන මිලට තියෙනවා මේ මහ ගොඩක් නැහැ. සාමාන්‍ය කෙනාට කිලෝ 10 5 වගේ 5 10 වගේ දෙන්න පුළුවන් රුපියල් 220 එක. නාඩු සාල්. කැකුළු සාල් දෙන්න පුළුවන් 225 එක. මේ අතර පවතින ආහාර අර්බුදයට විසඳුමක් ලෙස කොළඹ නගරයේ පුරා කොස්ගස් දහසක් සිටුවීමේ වැඩසටහනේ සමාරම්භය අද කොළඹ විහාර මහදේවී උද්‍යානයේදී සිදු කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන්. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේක රාජපක්ෂලාගේ පාර්ලිමේන්තු. මේක රාජපක්ෂලාගේ බලකොටු. රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම කියන්න ගත්තට මේ ඉන්න පාලකවලු රට හදන්න බෑ කියලා. ඒගොල්ලෝ තමයි රට වැට්ටුවේ. ඒගොල්ලෝ තමයි රට මෙතෙන්ට කාලකණ්ණි කරේ. අපි හැමෝටම ජීවත් වෙන්න රටක් තියෙන්න ඕනේ ජනාධිපතිතුමෝ. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 තීරණය කරා මේ අභියෝගය ඔබතුමාට බාර දෙන්න. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් බලාපොරොත්තු වෙන්නේ පැවතුණු දුර්දාන්ත දූෂිත පාලන ක්‍රමය ඉදිරියට පවත්වාගෙන යන්න නෙමෙයි. ඇඳිරි නීති පනවාගෙන සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කරන වැඩපිළිවෙලකට යාම නෙවෙයි ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. මිස්ටර් බීන්ගේ චරිතය රඟ දක්වනවා කියන කාරණේ තමයි මට හැඟෙන්නේ. මේ රටේ සමස්ත ජනතාවගේ අරගලය ඔහුට විහිළුවක් කියලා. අනෝ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔයා හිනා වෙන එක තමයි හැමදාම. ඔබ අද ආපු ප්‍රධාන කාරණේ මේ වෙනකොට ඔබ ඉෂ්ට සිද්ධ කරමින් යන බව අපිට පේනවා. රට යන්න හිටිය බැසිල් රාජපක්ෂ දැන් රට යන්නේ නැහැ. රට දාලා ගිය ගෝඨාභය රාජපක්ෂ එන බව අපිට දැන් ඇහෙනවානේ. මේ ජනතාවගේ දැවෙන ප්‍රශ්නත් එක්ක තමයි මේ අරගලය ආවේ. එතකොට දැන් ආණ්ඩුවට මේ කිසිම ප්‍රශ්නයකට උත්තර නැති නිසා ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නවා මේ අරගලය මෙල්ල කරලා දාන්න. ওই જાතිය තුච්ච වැඩ කරලා මිනිසුන්ව බය කරන්න බෑ. දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න බැරුණාම ජනතාව නැගිටිනේ ප්‍රශ්න වලට එරෙයිව. නැගිට්ටම ඒ නැගිටින ජනතාව මර්ධනය කරන්න තමයි ආණ්ඩුව දැන් කටයුතු කරමින් ඉන්නේ. බරපතල මර්ධනය ක්‍රියාත්මක කරලා තියෙන්නේ රට පුරා. වැදගත්ම දේ තමයි විශ්වාසය. දැන් මේ කිරීගෙන යන වැඩපිළිවෙල යටතේ ආණ්ඩුව කෙරේ විශ්වාසය ලැබෙන්නේ නැහැ. තරුණ සමාජ ක්‍රියාකාරිකයන් හඹා ගිහිල්ලා හදිසි නීතිය යටතේ තනින් තනින් ඔවුන් පැහැර ගන්න යනවා, ප්‍රශ්න කරන්න යනවා. මම හිතන්නේ ජනාධිපතිතුමා පළමුව දැන් එතුමාට රාජ්‍ය පාලනයට වැදගත් වෙන්නේ ජනතා විශ්වාසය. අලුත් ජනාධිපතිවරයාට තිබෙන්නේ තමන්ට ජනමතයක් තිබෙනවද කියලා බලන්න මහමැතිවරණයකට යන එක. ඒකට පාර්ලිමේන්තු ඒකකතාවයත් එතුමාට ඕනේ. මාර්තු මාසයට ඉස්සරලා යනවනම්, මාර්තු මාසයට පස්සේ යනවනම් ඕනම වෙලාවක ජනාධිපතිවරයාට තමන්ගේ ජනමතය බලන්න පුළුවන්. අපි අභියෝග කරනවා. ජනතාව කියනවනම් පාරට බෑලා නව ආණ්ඩුවක් පත් වෙන්න ඕනේ කියලා කියනවනම් අපි ඒ ජනතාවට කන් දෙන්න ලෑස්ති. අද පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බොත් ගෙදර තමයි ඉඳ වෙන්නේ 100ට අත්තපාකට. නයිමුකටි වෛරය අපි නතර කරමු. ගොවියගේ ප්‍රශ්න ටික විසඳන්න පොහොර ටික ගේන්නට පියවර අරන් තියෙනවා. ගෑස් සිගේ නැති කරන්නට පියවර අරගෙන තියෙනවා. තවත් අපට තියෙන්නේ එක ප්‍රශ්නයයි, ඉන්ධන ප්‍රශ්නේ විතරයි. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට තියෙන මේ පීඩනය අඩුකරන්න, ඒ ප්‍රශ්නවල විසඳුම් ලබා දෙන්න මේ රටේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කැපවෙන්න ඕන. ඒ රටේ ජනතාව ඒ කියන දේට අපිට හැඟුම්කම් දෙන්න බැයි නම් අපි අපේ තනතුරු තියාගෙන තවදුරටත් මේ රට පාලනය කිරීම වැඩක් නැහැ. අනුග දිසානායක මහත්තයාට තමන් ළඟ තියෙනවා නම් වැඩපිළිවෙලක් ඒක තමන් බලයට එනකල් ඉඳ කල්පනා කරන්න එපා. සජිත් ප්‍රේමදාස මහත්තයාට දැන් යෝජනා ගේන්න, දැන් කල්පනා කරන්න මිනිස්සු මේ ප්‍රශ්නේ මුදව ගන්න කොහොමද කියලා. විශේෂයෙන් සරත් කුංසික මහත්මයා, මොකද්ද ඔබතුමාගේ වැඩපිළිවෙල? අඩුම ගාන සරත් කුංසික මහත්තයාට ධෛර්යය තියෙන්න ඕනේ. මට දෙන්න නම් මට දෙන්න කියලා කියන්න. අද ඒකත් නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ. සමගි ජන බලවේගයේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එකතු වෙනවා නම් එහෙමනම් පක්ෂ නායකයෝ විසින් ඒ තීන්දුව ගන්න වෙනවා. ආණ්ඩුවට එකතු වෙනවා කියලා ඒක සර්වපාක්ෂික ආණ්ඩුවක් නෙවෙයි. ඒක ඇවිල්ලා ඔලුගෙඩි මාරු වීම.
අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත් වෙද්දී කිව්වේ මේ කිඹුලන්ට කණ්ඩ දානවා මිනි මරනවා කියලා කිව්වේ මේ වගේ බොරු මැව්වා. ඉතින් අපි දන්නවා මේ රටේ හිටපු සුවිශේෂ අවිහිංසාවාදී නායකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.